ඔව් අබේවැව එහෙම නැත්නම් අපි කියනවා බසවක් කුලම පුතේ මේ ලාංකිකයෙකු වීම ඉතින් මට වෙලාව නැති හින්දා අපිට ටිකක් නිර්මාණයක් කරනවා මහා පුදුම නායකයෙක් මං දැකපු හොඳ නායකයෙක් මං දැකපු හොඳ නායකයෙක් මා දැකපු හොඳ නායකයෙක් ගැන මේ කතා කරන්න යන්නේ කලා වැව පේන තෙක්මානේ පුතේ මේ කලා වැව නිර්මාණය කළේ කවුද එහෙමයි පුතේ දාසුසේන රජතුමා මේ දාසුසේන රජතුමා කලා වැව නිර්මාණය කරනකොට අපේ හාමුදුරනේ රජතුමාට උවමනාවක් ඇති වුණාද මේ වැව පේන තෙක්මානේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් නෙලන්නට මේක අපහැරතු කඳෙව්වලු කඳවනකොට මම හොඳ නායකයෙක් හම්බලා තියෙනවා පුතේ යාගේ නම බරණ 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 මේ නායකයාගේ නම බරණ මේ බරණ කියන නායකයා හාමුදුරනේ බාර ගන්නවා මේ දැවැන්ත කාර්යභාරය කලාවැව පේන තෙක්මානේ දැවැන්ත කළු ගලක් තෝරගෙන මේ නායකයා ප්‍රථම නිර්මාණය කරනවා ඒක අසාර්ථක වෙනවා ඒක අසාර්ථක වෙනවා දැන් නම් ඉතින් ඕක බැරිය WhatsApp ඊමෝ හරහා ගන්න බරණට මොන WhatsApp ද යා ගල් අඩුවයි ගල් මිටියයි ඔය ආයුධ තුනයි ඒ ආයුධ තුනක් අරගෙන මේ දැවැන්ත නිර්මාණය කරනකොට අපේ හාමුදුරනේ දවසකට මිනිත්තු 40යි නිර්මාණය කරන්නේ ඇයි පැය 24ක් ගල් මෙලෙක් වෙන්න බෙහෙත් දන්න ඕනේ ඒ මෙලෙක් වුණාට පස්සේ විනාඩි 45ක් වැඩ කරන්න පුළුවන් අර ක්ලේ වගේ එහෙට ඔබනවා මෙහෙට ඔබනවා කපනවා ආයි ගල් වෙනවා විනාඩි 45යි නැවත බෙහෙත් දානවා දැම්මට පස්සේ ආයි ළඟ දවසේ පැය 24කට පස්සේ විනාඩි 45යි අවුරුදු 7 මේ නායකයා මේ නිර්මාණය කරනවා ඒ නිර්මාණය කොච්චර දක්ෂ නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක්ද කිව්වත් මගේ පුතේ සිරසට වැටෙන ජල බිඳු එකක් නැර ශ්‍රී දේහය තුලින් ලම්බක වෙවි ශ්‍රී දෙපතුල මැත්තට වැටෙන තරමට ඒක ලම්බක කරනවා WhatsApp ඊමෝ මුකුත් නැහැ මේ නිර්මාණය කළාට පස්සේ විදුහල්පතිතුමනි කියනවා කතාවට අවුරුදු 7ක් ගත කළා මේ නිර්මාණය කළා තමයි රජතුමා මේ නිර්මාණය බලන්න එන්නේ නිර්මාණය රජතුමාට බාර දීලා ඇයි 24ක් යන්නට මත්තේ මේ නිර්මාණකරු නායකයා පරණ හදවත පැරිලා මැරිලා වැටුණලු පුතේ මැරිලා වැටුණලු ඔහු ඔහුගේ වගකීම් සම්ප්‍රදා සියල්ල ඉෂ්ට කළා රජතුමා ඉදිරියේ බාර කරලා මැරිලා වැටුණලු නායකයෝ රට වෙනුවෙන් මැරෙන්නක් කැමති මැරෙන්නක් කැමති හොඳ නායකයෙක් පුතේ ඔය බරණ ඔය බරණ ඔහු කළුගල් නිර්මාණයක් කළා ඉතාම දක්ෂ නායකයෙක් හොඳ මුහුදු වෙරළක් තියෙනවා දකුණු පළාතට ගියොත් අරුගම්බේ පාසිකුඩා මෙන්න තව නායකයෙක් මට හම්බ වෙච්ච මෙයා මාර පුදුම නායකයෙක් පුතේ විදේශිකයෝ අපේ රට ඇල්ලුවා අල්ලලා ඒගොල්ලෝ කෝච්චි පාරක් හැදුවා බදුල්ලට ඇයි අපිට ට්‍රිප් යන්න නෑ පුතේ නෑ ඒගොල්ලෝ හේ වගා කළා ඒ වගේ ලංකාවේ කොළඹට ගෙනාවා වරායට ගෙනාවා ඒගොල්ලන්ට රේල් පාරේ අවශ්‍යතාවය ඇති වුණා අපේ හාමුදුරනේ ඒගොල්ලෝ හැදුවා දුම්රිය මාර්ගය ඒ හදනකොට සුද්දන්ට මෙන්න මේ කඳු දෙකෙන් එහාට යන්න බැරි වුණා ඇයි එතෙන්ට පාලමක් ඕනේ වුණා ඒ පාලම හදන්න උන්ට බැරි වුණා හොද්ද නායකෙක් හිටියා ඒ පැත්තේ එයාගේ නම අප්පුහාමි අප්පුහාමි කියන නායකයා කිව්වා මට පුළුවන් මං හදන්නම් ඔහු විසින් නිර්මාණය කරන ලද මේ ආරුක්කුණ මේ පාලම අදටත් යකඩ ටොන් දස දහස් ගණනක් මයේ පුතේ උදේ හවස ඕක උඩින් යනවා පාලම තාම තියෙනවා පාලම තාම තියෙනවා ඔහු අති දක්ෂ නායකයෙක් ඔහු අති දක්ෂ නායකයෙක් ඔහු අති දක්ෂ නායකයෙක් ලංකාව කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි පුතේ බේනවනේ දැන් මේ බලන්න වන සම්පත අප්‍රිකාවේ ali මර පෙරේති වර කන් ඇදිලා මුන් දැක්කත් සනීපයි අපේ හාමුදුරේ ස්වභාවික ජල උල්පත්තිවල ලක්ෂ 6කට වැඩි ලංකාවේ. ඒ හින්දා වෙන්න ඇති වතුර බෝතලයක් 85. මරු නායකයෝ. ස්වභාවික ජල උල්පත් ලක්ෂ 6කට වැඩි වතුර බෝතල් අපිට විකුණනවා 85ට 90ට 110ට අපිටත් ඒව බොනකොට පොඩි. පුතේ සිංගප්පූරුව කළු ගල් ගෙඩියක් උඩ තිබිච්ච රටක්.
හොත්ත නායකෙක් පහළ වෙනවා මේ සිංගප්පූරුව කියලා කියන පුතේ ලෝකේ දිව්‍ය ලෝකේ කියලා කියනවා කිසිම ස්වභාවික ජල උල්පතක් නැති රටක් සිංගප්පූරුව ලෝකේ දිව්‍ය ලෝකයක් හොඳ නායකෙක් ඒ රටට පත් වෙලා ඒ රට ගොඩ ගන්නවා ඒගොල්ලෝ දැන් මේ වෙනකොට පානීය ජල යෝජනා ක්‍රමයක් යෝජනා කරලා හදාගෙන යනවා සිංගප්පූරුව පිටරටට වතුර විකුණනවා උන්ගේ රටේ එක ජල උල්පතක්වත් නැහැ ඒගොල්ලෝ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරනවා අපි වලවල් වලින් අරන් අපිට විකුණනවා 85ට අපි ඉතින් එහෙම જાතියක් නෙමුතේ කොච්චර කිව්වා නේද මහා පුතුම විශ්වකර්ම නිර්මාණ කරපු මිනිස්සු හිටියා වැව මැද්දේ ගොඩ නගලා තියෙන ගොඩ නැගිල්ල අදටත් එහෙමමයි අවුරුදු දස දහස් ගණන ඔය ගොඩ නැගිල්ල හොම්මම තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා මේඩ් ඉන් ශ්‍රී ලංකා ඒ විතරක් නෙමෙයි පුතේ ලෝකේ අටවෙනි පුදුමය හැදුවා මොකද්ද පුදුමය සීගිරිය කවුද නිර්මාණය කරපු රජතුමා කාශ්‍යප රජතුමා අර ඈත මාතලේට වහිනකොට සීගිරි කන්ද උඩින් වතුර බතු වෙනවලු මම හිතන්නේ ඇන්ටන් පීවීසී බට දාලා වෙන්න ඇති දැන් නේ අර හෙට් ටිකකට බාල පයිප්ප දාපු හාදය හොයන්නේ තාම නෑ ඔය හෙට් ටිකකට බාල පයිප්ප දාපු මිනිස්සුන්ට තාම හොයාගන්න බැරි වුණානේ සුදු කෝ නෑ මන්දගාමි ලෝකේ අටවෙනි පුදුමය සීගිරිය මේඩ් ඉන් ලෝක පුදුම හතයි හතම කිව්වොත් ලක්ෂ පහක රක්ෂණ ආවරණයයි ඇට්ලස් සමාගමෙන් ඇතෙක් බරට තෑගි ලෝක පුදුම හත දන්න අන්න නැගිටින්න මගේ පුතා ගහන්න මල් මල් අප්පුඩියා මෙන්න මෙහෙ එන්න හැබැයි පුතේ ලෝක පුදුම ඈ උතන ඉඳලා පොඩ්ඩක් අහලා පොඩ්ඩක් බල්ලම ගෙන්නමුකෝ පොඩි බටු ඇටයක් නේ නායකේ ඔව් ලක්ෂ පහයි රක්ෂණය ඇට්ලස් ත්‍යාග ආනන්ද විද්‍යාලය කරු විදුහල්පතිතුමාලා දිසානායක මැතිතුමනි ඔබ තුමා මගේ දීර්ඝ කාලීන බොහෝම මිත්‍රත්වයක් තියෙන මැතිතුමේ සර් දකින්නත් ලැබීම සතුටක්. ඉතින් සර්ට අපි ගිහින් ආරාධනය කළා සර් එනවා කියලා මම පොරොන්දු වුණා මම කතා කළා ඔබ තුමාගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමින් අපි හිටියේ. ගහන්න හොඳ මල් මල් අප්පුඩියා. එන්න පුතේ හරි ඔතන ඉඳන් ඔයා උත්තර දෙන්නේ. ඔයා ඔතන ඉඳන් උත්තර දෙන්නේ. හරි නම මාතු බීජු නගරේ නෑ පුතේ නම නම ඔයාගේ නම ඔයා දැන් දන්නවා ඔයා තරින් රවිෂ්ක කොහෙද පුතේ නියෝජනය කරන පාසල සෙන් මයිකල් විද්‍යාලය ඔයා කී වසරද 9 9 වසර ඔයාගේ බලාපොරොත්තුව කවද හරි බිස්නස්මන් බිස්නස්මන් කෙනෙක් වෙන්න මොන වගේ දේවල්ද කමක් නෑ ඉතින් එහෙමත් වෙන්න එපා මේ මට හිතෙනවා ඔයා මෙතන පොඩි වෙනසක් කරයි කියලා එන්න ඕ හොම්මම හිමින් හිමින් එන්නකෝ සාන්ත මයිකල් විද්‍යාලය නියෝජනය කරමින් පොඩි නායකයෙක් වෙනවා සර් ශිෂ්‍ය නායකයෙක් ලෝක පුදුම හතක් ගැන කතා කරන්න මේ එන්නකෝ මේ එන්නකෝ අම්මා මෙහෙට එන්න මේක පේන්න දාන්න ඒ තරම් නායකයෙක් ඔයා මේ මොනසක්වේ ලේන්සුව මේ පුතේ මෙහෙට එන්නකෝ ඔයගලගේ ඉස්කෝලේ ළමයි කොච්චරක් ඉන්නවද ළමයි 100ක පාසලක නායකයෙක් ඔයා. ඔයා දක්ෂයේ. ඔයා මහ පුතුම කෙනෙක්. ගහන්න මල් මල් අප්පුඩියා. සර් කෙනෙක්ද මැඩම් කෙනෙක්ද ඔයා එක්ක ආවේ? සර් කෙනෙක් ආවා. පුතේ පවුලේ කවුද ඉන්නේ? මම අයියා මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි. මල්ලිලා දෙන්නයි ඔයයි අයියයි. ඔයා මල්ලිලා දෙන්නට ගහනවද මල්ලිලා ඔයාට ගහනවද? ඔයාට ගහනවා. කමන්නේ නායකයෝ කියන්නේ පුතේ ඒවත් විඳ දරා ගන්න පුළුවන් මිනිස්සුනේ නේද? ගුටි කණ්ඩක් පුළුවන් වෙන්න ඕනේ නායකීන්ට. හරි පුතේ කියන්නකෝ බලන්න ලෝක පුදුම ටික. ලක්ෂ 5ක් නෙමේ. මාචු පීචු නගරේ. කොහෙද රට? කොහෙද රට? කොහෙද පුතේ රට? පේරු රටේ මාචු පීචු බලකොටුව. හරිනේ? හරි. ගහන්න මල් මල් අප්පුඩියා. එකයි. තව චීන මහා ප්‍රාකාරය පුතේ විශ්වයේ කොහේ හරි තැනකට ගිහිල්ලා පෘථුවිය කැමරාකරණය කළොත් පේනවලු සුදු පාට ලයින් එකක් මොකක්ද ඒක චීන මහා ප්‍රාකාරය ඒගොල්ල තමයි දැන් අපේ මෙහෙ වැඩ දෙකයි තුන චිචන් ඉට්සා පිරමීඩය චිචන් ඉට්සා
मेक्सिको वे चिचन इट्सा पिरामिड गहन नमाल माल लापूड़ी आए वाल नुगम बेहरा लामे आव नेती करने दे अन्ने हरी तुनाई बाढ़ तीनों अवस्था हो बाये बंदे पा खलबले बंदे पा मंगुन्ना पड़ी उदाउटी कुत करना ये मत बयान ही तरंगे आप नहीं तुना क्यों वे व्यायात ठिका अमारु मत तुना व्यायात में बेती है ना लग लग ये बत्ती सीगिरिया पुत्र लंका में ने एक आपी हाथा अटटने का ते हाथा करने में एक हाथा करने लंका में खाकपत नहने हाथ पे नहीं करना दी थी मैंने वह तुना किये ना मम पिली गान ना बैक हाथा करने पा एक नायक इंगल अक्षर या क्रिमे ही नायक को खाव दावत तेह में करने नायक को करने तुना किये ना इतुरु हाथर दान ने के ना इतुरु हाथर तुना किया ला दिए ने इतुरु हाथर तावले वक्त में तुम हाथरा कितुरुई हाथराई हाथरा में दान ने के ने हाथरा में दान ने के ने इस साले दिल्ली तुरु पुता में दे बै वह ठाई तरंग कराने बै वह दान ना दा हाथरा में इतुरु लोग कबूतर हाथरा देखा दान ना हाथरा में दान ना काऊ रूहर इन्नो आदत दे ही हाँ तुरने मेका लोग कबूतर में आते ही मुखुद दान नहीं था तब हाथरे तुनाक दान ना या तुनाक तुना लोग कबूतर में तुनाक था वह पुते नेगेटिव आ दुआ इन्ने माय पुता इन्ने इस रहर कहाँ नमाल माला पुड़िया इक्वेंट एंड पुते वाह तुनाक किये ना वहाँ पेरुरा टे माचुपी चु बालकोटु है चीन महाप्राकार है मेक्सिको में चिचेन इट्सा में तुलना में पिलिका ना निबरती विधि है टे हमें वाला संपूर्ण त्यागे देने ने त्यागी भागे आप देनो ये त्यागी भागे अटलस समाग में होतो मल अमानिष्पादन गांडे त्यागी पार्सल या गांडे बैगे खाक गांडे अध्यक्ष का तुम्हीं इन्ने इधर ही है टे में बलांडे सांत माइकल विद्यालय कुड़ा विद्यालय दारुओ सीया किल्ड विद्यालय ये सीया नियोजन करंडा नायक तमाय में बयान तु इधर पत्तेवा नायकत्व धरनवा मेन्न अटलस श्रीलंका में होंदम लमानिष्पादन मेन्न पुतेवाट अपेंग तैगी जीविते जाएगान हरे को आर इतरु हतर दान दु एन्न इधर तुराक दान ने किना देंड एक मिनट माइक के वेला वेनो एक मिनट दे पुते ओया नियोजन करन पास है अनुरुद्ध बालिका विद्यालय देवटकोटे पुते ओया किये वसरद दहतुनास ओया के नाम एमआर दक्षिला तक्षिला दुवगे बलापुरत्व कवद हरि गुरुवडिया टीचर केनेक वेन्न दस दहस गणनक दरुवंगे अस्पा दन्नट देवी हामुद्रुने शक्ति लबेवा गहन मल मल लपुडिया मे कियाक तियनोद लोक पुदुगे ऐ तुनाक दैन तुनाक कियला तियनो पुते तव हतरक तियनो कैमति गानक कियान ब्रसील रटे रियो द जेनेरो नगरे जेसुस क्रिस्तुस प्रतिमावे ओ मीटर हतलिहा कुस टन हायसे तिस्पहक बर लोके देवंत क्रिस्तुस वहन से के प्रतिमावे लोक पुदुमया कहांड माल माल लपुडिया हातराई मिसरे गीसा पिरमिडे पिलीगन्न बे इताली कोलोसीम इताली रटे प्रेक्षक 50000 दांड पुलवान देवंत प्रेक्षकागारे इताली कोलोसियम गहंड माल माल लपुडिया पहाई दे तब देखा क्यों है ना तब देखा ती है ना उताऊ करण ना लांगे पास ती है ना अन्ना रहे कोई तो दाबुकलु अमेरिका पे अत्ती ती है ना मत कहने दाबुकलु अमेरिका क्यों हुआ अराबी खरे ती है ना अति दुष्कर तरह के का तब देखा ती है ना ये देखा दान दाखाऊ भारी इन्नो आदे तब ही तुरु देखा ती है ना आ वो या मैं या एंड गहन माल माल लपुड़िया वाड़ देने वापी अटलस समागम में ताम वटना था कि पार से लिया देंड बैग ही कुत्ते के देंड आराधने करना अध्यक्ष का तुम्हें नहीं सागर बोली सदिकारी तुम्हें नहीं उपत माला देखो लोग में एंड इधर ही एंड मैं दारू ऐटा पिता की देखू मैंने पुते वाड़ा पुलिसियन था कि मैंने पुलिसियन था कि खावदारी खमत्ता नेता श्रीलंका में पुलिसियन बैठे हैं हम सहकार पुलिस अधिकारी वरी एक विधि है बैंडुरो तहागंड में नियोजित पुलिस वधितुवान
සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට ශ්‍රී ලංකා පොලිසියට බැඳිච්ච කෙනෙක්. විශ්වවිද්‍යාල උපාධියක් ඕනේ. බොහොම හොඳයි. කැමති නැද්ද? ඇයි එන්නානේ? මෙන්න ඔබට දෙන්න අපේ සර් රතිලුත් දෙමු ත්‍යාගයක්. තව තියෙනවා තව තියෙනවා. තව දෙකක් ඉතුරුයි නේද අපිට ලෝකපුතුම ඉක්මන් දෙන්න පුතේ මම වැඩස ආ මේ ඇවිල්ලා මෙන්න කොහෙද ඉස්කෝලේ නාසය ගලවන්න ඔබට බලන්න සෙන්ට් ඇන්තනිස් බොයිස් නැෂනල් කෝලෙජ් සෙන්ට් ඇන්තනිස් බොයිස් නැෂනල් ස්කූල් කොහෙද පුතේ ඒක කොච්චිගඩ කොච්චිගඩේ තව දෙකක් තියෙනවා පුතේ ලෝකපුතුම වා ඒ දෙක කියන්න වෙන්න තියෙන්නේ නැත්තේ කවද හරි බලාපොරොත්තුව ඩොක්ටර් ඩොක්ටර් කෙනෙක් වෙන්න නම කිරුශාන්තන් හරි පුතේ කියන්නකෝ ඉතුරු ලෝකපුතුම දෙක ඊෆිල් ටවර් තාජ් මහල් ඉන්දියාවේ තාජ් මහල ප්‍රේමවන්තයා විසින් ප්‍රේමවන්තිය වෙනුවෙන් නිර්මාණය දැවැන්ත නිර්මාණ පිළිගන්නවා තව එකයි ඊෆිල් ටවර් ඈ නෑ නෑ පිළිගන්න මේක තියෙන්නේ ඉතුරු එක තියෙන්නේ අරාබි කරේ දන්න කෙනෙක් ඉන්නවද නිල් බ්ලේසර් නගිට්ටා කිව්වා ඈ සහරා නගරේ නෑ නෑ අපුතේ ජෝර්දාන් සල්වඩෝ නෙමෙයි ජෝර්දාන් තමයි දුව ඈ ඇහෙන්නේ ඔය මයික් එක දෙන්න ඔක ගිහිල්ලා ජෝර්දාන් කොහෙද පුතේ ඔයා ඔයා එහෙම එකක්ද කියන්නේ ආයේ නෑ ඔය ඔය පුතාට දෙන්න බලන්න ඊජිප්තු පිරමීඩය නෑ පුතේ නෑ දුව නැගිටින්න ජෝර්ජ් පෙට්‍රා ජෝර්දාන් පෙට්‍රා ඉන්න ඉස්සරහට එන්න ගහන මල් මල් ලොප්පඩියා මෙන්න දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නම අපි ත්‍යාග ප්‍රදානය කරනවා ආරාධනය කරනවා ත්‍යාග ප්‍රදානයට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති අපේ හිතවත් ලාල් දිසානායක මැතිතුමනි ඔබතුමන්ට කොළඹ සහිරා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා හිතවත් මරික්කාර මැතිතුමනි එන්න ඉදිරියට ආ කමක් නැහැ පුතේ ඒක ප්‍රශ්න නැහැ ඔයා කොහෙද පාසල මියුසියම් කවදා හරි දෙන්න මයික් එක දෙන්න මේ දුවට පුතේ ඔයා කොහෙද නියෝජනය කරන පාසල කොළඹ මියුසියස් විද්‍යාලයට මං ආවා දන්දෙනිය මැඩම් ඉන්න කාලේ නම් දේශනාවකට සම්බන්ධ වුණාද නෑ නේද නෑ සර් මම ඒක පොඩි එතකොට ඔයා පොඩි බට්ටෙක් වෙන්න ඇති දැන් කීයම සරද 12 වසරේ ඔයාගේ කවදා හරි බලාපොරොත්තුව කීපයක් තියෙනවා එකක් ඇක්චුවරියල් සයන්ටිස්ට් කෙනෙක් ආ බොහොම හොඳයි විශේෂ මොනවද පුතේ එතකොට ඔයාගේ තව තියෙන බලාපොරොත්තු මට ආකියොලොජිස් කෙනෙක් වෙන්න ආසයි ලෝයර් කෙනෙක් වෙන්න ආසයි අපිට විදුද්ද නඩු එහෙම කියන්නේ එහෙම එන්න එපා. හරි. පුතේ ඔයාගේ නම? ඉමායා බෝගොඩ. කී වෙනි වසරද? 12. ඔන්න කොළඹ මියුසියස් විද්‍යාලයේ ලාල් දිසානායක මැතිතුමන් අතින් ත්‍යාග ප්‍රදානයක් කරනකොට ඒ නිහතමානී දියණිය කියනවා සර් මගේ තෑග්ග මන් දෙනවා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒ කෙනාට කියලා. හරි. පුතේ ඒ වචනෙටත් බොහොම ස්තුතියි. මෙන්න කොළඹ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් අතින් දුවට තෑග්ග. එළ පුතේ ඔයා අපි ත්‍යාග ලබා ගන්නවා කොළඹ සහිරා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අතින් මෙන්න පුතේ ඔයාටත් තෑග්ගක් ජීවිතේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි පුතේ අපි ඉක්මනට බලමු මේ අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකාවේ සීගිරිය හැදුව රජවරු හිටපු රටේ සර් ලැජ්ජයි හර බර කවුද අප්පු හාමිලා පාලං හදපු රටේ මෙන්න මේ ළඟදී ඉංජිනේරුවරු වගේ පාරක් හදලා මරුනේ නෑ වැලිටි කයින් කරගන්න කම්මැලි කමිට ඉර ගැහුවා මෙහෙම ඔන්න දැන් බිහි වෙන නායකයෝ නේ හරි පුතේ අපි බලමු ඉක්මනට මේ බලන්න පුතේ ඉන්දියාවේ ටච් මහල ඉතාලියේ කොලෝසියම මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පේරු රටේ මාචු පීචු ජෝර්දාන් පෙට්‍රා වාර්ෂික වර්ෂාපතනය හරි අඩුයි හැබැයි මේ ගියාවුරුද්දේ ඔක යට වෙන්නම වැස්සා බ්‍රසීල් රටේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව දැවැන්ත නිර්මාණයක් මයි පුතේ ටොන් 635ක් බරයි මීටර් 40ක් උසයි පිටිපස්සේ පේන කන්දටත් වැඩිය උසයි
හත චීන මහා ප්‍රාකාරය මට කියන්න ඕනේ උනේ පුතේ ඔක නෙමෙයි අට හැදුවේ අපි අට made in Sri Lanka අහමු ගීතය යන්න සීගිරිය ගිහින් බලන්න ගහන්න පුතේ ලස්සනට තාලෙට අප්පුඩිය ලස්සනට තාලෙට අප්පුඩිය ගහන්න සින්දුවේ සත්‍ය වැඩි කරන්න තාක්ෂණ විද්‍යාව හරි ලස්සනට අප්පුඩිය ගහන්න මයි පුතේ බලන්න සීගිරිය හදපු තාලේ අර බලන්න මයි පුතේ කන්නේ කළු ගලක් ලස්සනට කැටයම් කළා මේ දවන්ත නිර්මාණය කළා ගහන ලස්සනට අප්පුඩිය තාම විශිෂ්ට නායකේ විශිෂ්ට නායකේ හරිපුතේ අපි යමු මාතෘකාවට යමු ඔය ඉන්නේ නායකයේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය කෝටි 200යි ජනගහනය තනියම පාලනය කරනවා අපේ ලංකාවේ කෝටි 2යි මම මුකුත් කිව්වේ නැහැ නේ පුතේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා අපේ හාමුදුරනේ කෝච්චියේ තේ හදලා විකුණපු මිනිස්සේ ඔහු අද ඉන්දියාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වෙලා කෝටි 200ක් පාලනය කරනවා විතරක් නෙමෙයි අපිට එක එක ඒවයි වෙනවා මාර වැඩ මෙයා කරන්නේ මේ ඔක්කොම made in India Wales Swift Alto මොනවද මන් දන්නේ ඔක්කොම ඉන්දියන් වාහන ඔක්කොම ටික අපිට එවලා පිටිපස්සෙන් එවනවා සුවසැරිය
ඉන්දියාව පුතේ අපිට සුවසරි එවනවා. එයාගේ රටේ ඛණ්ඩ නැතුව මිනිස්සු මැරෙනවා. එයාගේ රටේ කාන්තාර තියෙනවා. එයාගේ රටේ ළමයින්ට ඛණ්ඩ නැහැ. එයා අපිට එයා පුතේ ලෝකේ දැන් ප්‍රබලයක් ඔය අල්ලපු රට ලොකු හමුදාවක් ඉන්නවා. එයාට කරන්න බැරි දෙයක් නැහැ. එයා හඳටත් යයි ඉන්දියාව. මෝදි මහත්තයා. හැබැයි එයාගේ රටේ හඳුනේ ඛණ්ඩ නැතුව මිනිස්සු මැරෙනවා. එයාගේ රටේ මිනිස්සු මේ ඛණ්ඩ නැතුව මැරෙනවා. ඔය කවුරු කිසේ කීවත් තාම මේ මේ නදීම ශ්‍රී ලංකාවේ ඛණ්ඩ නැතුව මිනිස්සු මැරෙන්නේ නැහැනේ. ඛණ්ඩ නැතුව නෙමෙයි මැරෙන්නේ ගිලලා වැඩි වෙලා ඔය ඉන්නේ අලගෙඩි හැමතැනම. ලංකාවේ වැඩිපුර මැරෙන්නේ කාලා වැඩි වෙලා. මරණ අනුපාතයෙන් 100ට බර ගානක් හඳුනනේ කාලා වැඩි වෙලා මැරෙන්නේ. නේද? මේ ඉන්දියාව මේ පේනවනේ. ඒගොල්ලන්ට බෑ ස්වභාව ධර්ම එක්ක හැප්පෙන්න. නායකයා නායකේ කුඩාට ස්වභාව ධර්මයේ රහි වෙලා. ඛණ්ඩ නැතුව මිනිස්සු මැරෙනවා. ඊට එහි පැත්තෙන් තියෙනවා පුතේ මහද්වීපය. අප්‍රිකානු මහද්වීපය. ලෝකෙ දිගම ගංගාලා බහින්නේ අප්‍රිකාව මැද්දෙන්. ලෝකෙ දිගම ගංගාලා බහින්නේ අප්‍රිකාව මැද්දෙන්. මොකද්ද ගඟ? නයිල් ගඟ. නයිල් ගඟේ දිග කිව්වොත් දෙනවා ලක්ෂ 5ක රක්ෂණාවරණය. ලංකාවේ දිගම ගඟ මොකද්ද? මහවැලි ගඟ. දිග කීයද? පුතේ ලංකාවේ නයිල් ගඟේ දිග හිතා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති ඔය රවුම් දෙකකින් රතුපාට රවුම් කරලා තියෙන්නේ ලංකාවේ එක රවුමකින් නයිල් ගඟ පටන් ගන්නවල තව රවුමකින් රවුම් දෙකම සමානයි. හිතා ගන්නකො ලංකාව ගෙනහිල්ලා නයිල් ගඟ පටන් ගන්න වලේ ඔබන්න පුළුවන්. අර ලංකාවේ දිගම ගඟ මොකද්ද? ටැග් එකක් දෙන්න ඕනේ නැහැ ඒකට. මහවැලි දිග කීයද? කිලෝමීටර් ටැග් එකක් දෙන්න වෙයිද මන්ද ඒකට? ඈ මහවැලි ගඟේ දිග නායකයෝ නැගිටින්න දුවේ මහවැලි ගඟේ දිග කිලෝමීටර් 335යි කොහෙද ඉස්කෝලේ? ඈ යශෝදරා බාලිකාවේ විදුහල්පතිතුමියටත් ලොකු ශක්තියක් එන්න පුතේ ඉස්සරහට එන්න ගහන්න මල් මල් අප්පුඩියක්. කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමියත් ඉන්නවා. පුතේ එන්න එන්න ඉස්සරහට එන්න එන්න දුවලා එන්න. මට හැබැයි මෙහෙමයි නයිල් ගඟ ගැන පොඩි තොරතුරුකුත් ඕනේ. ඈ හිතාගන්නකො 334ක් දිග මෙන්න මේ රවුම ඇතුලේ තියෙන්නේ උපරිම දෙවුන්දර තුඩුව පේදුරු තුඩුව 430 ගානයි. හරස් හතර ගත්තොත් 224යි. හරිද? ඒ රවුම් දෙකම සමානයි නයිල් ගඟ පටන් ගන්න වල මෙහෙන්න. ඔයාගේ නම? සීනලි මිහියමයි. පුතේ ඔයා කී වසරද? 13 වසරේ. 13 වසරේ. බලාපොරොත්තුව? මියුසික් ලෙක්චරර් කෙනෙක් වෙන්න. මියුසික් ලෙක්චරර් කෙනෙක් වෙන්න. හොඳයි ඒකත් නේද? සින්දු කියන්නත් පුළුවන්ද? පොඩි ගීත කැලලක් ගායනා කරන්නකෝ. ගහන්න මල් මල් අප්පුඩියා. කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලය. කියන්න පුතේ පුංචි සින්දු කැලලක් අපිත් හරියාසයි ඔවහන්නේ. කැමති එකක් පොඩි කෙටියෙන් කියන්න. කියන්න. ඔව් කියන්න. පිපුණු මලේ රුව ඉමල දනී දෝ පිපුණු මලේ රුව ඉමල දනී දෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්නෙපා හැඩරුව බලන්නෙපා නැති බැරිකම මුතු මාල හතක් වී නැති බැරිකම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා නුඹ අත කරලන දා ගාන මල් මල් අප්පුඩියා රත්තරන් දුවේ හඩ වැඩ බලන්න එපා කියලා කියන්නේ නේ. හරි ඔයා හරි ලස්සනයි මලක් වගේ. පුතේ කැමති නැද්ද දවසක විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන ඔය සංගීත විෂයට හරි මේ ශ්‍රී ලංකාවේ පොලිසියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න කැමැත්තක් නැද්ද? බලමු නේද. හරි එහෙමනම් ඔයා දැන් ආවේ කැලණි ගඟේ දිග කියන්න 334 මහවැස්ස සමාවෙන්න. ඔයා මහා කැලණි ගඟ ගැන මොනවද දන්නේ? කැලණි ගඟේ විශේෂත්වයක් එහෙම දන්නවද? ඔයා කියන්න දන්නවද ලංකාවෙන් දෙවණියටම දිග ගඟ? දන්න කෙනෙක් ඉන්නවද සභාවේ? කවුරු හෝ කෙනෙක් ඉන්නවද කියන්න ලංකාවෙන් දෙවණියට දිග ගඟ? තෑගි දෙනවා. කවුද ඉන්නේ? ඈ? කවුරු හරි ඉන්නවද?
ඈ මොකද්ද කැලණි ගඟ කියන්නේ පුතේ ශ්‍රී ලංකාවේ පළලම ගඟ දෙවනියට දිග ගඟ නෙවෙයි ඔයා මල් වතුය එන්නමයි පුතේ ඉස්සරහට එන්න ගහන්න මල් මල් අප්පුඩියා එහෙනම් අපි තෑගි දෙනවා ඔයාට ඔයාට සංගීත විෂයෙන් ඉදිරියටම යන්නට ලැබේවා කියලා සුභාශිංසන කරනකොට අපි දෙන්න කැමති ත්‍යාග ආරාධනය කරනවා වැඩබල්ල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි පලිහක්කාර මැතිතුමනි ප්‍රජා පොලිස් දිසාව පරිසර දිසාව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අතින් ත්‍යාග ලැබනවා අපේ යශෝදරා බාලිකාවේ දියණියක් මං හිතන්නේ යශෝදරා බාලිකා විදුහල්පතිතුමිය නිලුකා මහත්මියත් ඉන්නවා ආඩම්බරයක් මෙන්න පුතේ ආරාධනය ඔයාට ත්‍යාග ලබා ගන්න ත්‍යාගය ලබා ගන්න කො බලන්න මේ පුතා කොහෙද පාසල සහිරා කොලේජ් සහිරා ඔව් සහිරුත් ඉන්නවා ඔගලගේ ස්කෝලේට මම නිතරම එන කෙනෙක් පුතේ සහිරා විද්‍යාලයෙන් ඔයා කොයි වසරද ග්‍රේඩ් 12 ග්‍රේඩ් 12 yes sir ඔයා බලාපොරොත්තු වෙන්නේ කවදා හරි entrepreneur entrepreneur ආ හොඳයි එතකොට දැන් මේ මේක අහන්නකෝ සත් මං වගේම තමයි නේ පොලිසියට එන්න කැමත්තක් නැද්ද ඈ එච්චර කැමැත්තක් නැහැ ඇයි අපි ඕගොල්ලෝ වගේ අයට කැමති හ්ම් සලකා බැලීමක් කරමු නේ බලමු 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 ත්‍යාගයක් ලබා දෙනවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් අතින් සහිරා විද්‍යාලයට බල්වතුයේ දිග කොච්චරද පුතේ දන්නවද කිලෝමීටර් 334ක් දිග මහවැලි ගඟ දෙවනි කොට තියෙන මල් රතුය කැලණි මහවැලි කැලණි කළු වලවේ යන ගංගා කිව්වට ඒකේ නෑ දෙවනි ගඟ ඒක මල් රතුය මල් රතුය කොහෙන්ද පුතේ මුහුදට වැටෙන්නේ දන්නවද මන්නාරම සිලා වතුරේ හරි ත්‍යාගය ලබා ගන්න හරි පුතේ නයිල් ගඟ දිග දන්න කෙනෙක් ඉන්නවා නම් ලක්ෂ 5ක ආරක්ෂණා වර්ණයත් අන්න අර පිටිපස්සේ දෙන්නේක් නැගිටිනවා ගහන්න මල් දෙන්නම නැගිටින්න පුතත් නැගිටින්න දුවත් නැගිටින්න ඕක දැන් රහස් තරගයක් තියන්න වෙනවනේ හයියෙන් අහන්න බෑ කොයි උත්තරේ හරිද දන්නේ නැහනේ දෙන්නම එන්න පුතේ මේ නයිල් ගඟ හරි ලස්සන ගඟක් ඒක අප්‍රිකාවේ රටවල් ගණනාවක් පහු කළා ඔය උගන්ඩාව පැත්තේ ගිහිල්ලා ඔන්න ඔය හොම හොම යන රටක් මේ ගංගාව හරි ලස්සන ගඟක් පුතේ නයිල් ගඟ හැබැයි අප්‍රිකාව මැද්දෙන් නයිල් ගඟ ගලා බැස්සට අප්‍රිකාවේ සමහර රටවල් වල ළමයි තාම හෙළුවෙන් වතුර හොයනවා උදේ පාන්දරට ඕගොල්ලොත් උදේට රහස් තරගයක් තියන්න වෙන්නේ දරුණු අභියෝගයකට මුහුණ දෙනවා මා මේ අවස්ථාවේ මේකත් යශෝදරා බාලිකා මැඩම් මම ඔයගොල්ලන්ට දේශ දෙයක් නෑ ඔය හම්බෙන්නේ නෑ හම්බුන්නේ නෑනේ බලන්න මුහුණ ගලවන්න පුතේ ඔයාගේ කොහෙද ඉස්කෝලේ දකුණුගොඩම ඩඩ්ලි සේනානායක විද්‍යාලය ඩඩ්ලි සේනානායක විද්‍යාලය ඔයාලා දෙන්නගේම උත්තරේ හරි පුතේ ගහන්න මල් මල් අප්පුඩියා किलोमीटर 6695ක් දිගයි 6650ක් කියලා ඔයගොල්ලෝ කිව්වා මම ওই තර්කය කළා ලුණුගම්බහෙර ළමයාත් එක්ක ලුණුගම්බහෙර ළමයා කව නෑ සර් 6650යි ඔයාට අවිශ්වාස නම් බලවක ගිහිල්ලා මැනලා බලන්න ඔව් එහෙම කිව්වා කවදා හරි බලාපොරොත්තුව දුවේ නම සත්සරා මන්දා කිනි සත්සරා මන්දා කිනි කීය වසරද පුතේ 13 වසර බලාපොරොත්තුව කවදා හරි බිස්නස්මන් කෙනෙක් වෙන්න පුතේ එතකොට ඔයා කොහේ ඉඳලාද ඉස්කෝලේට එන්නේ කැලණියේ කැලණියේ පහවතර ශිෂ්‍යත්ව විභාගේ ලකුණු කීයක් ගත්තද 164 164යි දෙන්නකෝ මේ පුතාට මේ පුතේ පොඩ්ඩක් ඔයා ගැනත් විස්තර කියන්න කවදා හරි බලාපොරොත්තුව ඔයාගේ ඉස්කෝලේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය කීය වසරද ඔයා 12 ඔයාගේ නම දැහන් තීක්ෂණ දැහන් පුතාගේ බලාපොරොත්තුව කවදා හරි ඩාන්සින් සර් කෙනෙක් වෙන්න ඩාන්සින් සර් කෙනෙක් වෙන්න ඇයි පුතේ කොච්චර හොඳයිද ගහන්නකො මල් මල් ලප්පුඩියා මේ අනේ ඉතින් ඕගොල්ලෝ හිතාගෙනද කවුරු හරි කියන්න පොලිසියට එන්න කැමතියි කියලා ඈ තෑගි දෙනවා අපි ඕගොල්ලන්ට එහෙමනම් අපි මේ ත්‍යාග ප්‍රදානයට ආරාධනය කරනවා අපේ හිතවත්
ගුඩ්ෂෙපඩ් කන්‍යාරාමේ ගරු විදුහල්පති කන්‍යාසොයිරිය ඩිලානි කන්‍යාසොයිරිය ඔබතුමිය මා දීර්ඝ කාලයක සිට සාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ විදුහල්පති තුමිය විදිහට ඔබතුමිය මා හඳුනගන්නේ ඔබතුමිය අතින් ත්‍යාග ලබා දෙනවා අපේ යශෝදරා බාලිකා විද්‍යාලයේ දියණියට ඇය බලාපොරොත්තුව කවදා හරි දවසක බිස්නස්මන් කෙනෙක් වෙන්න මෙන්න පුතේ වාට කුච්චවට් කණ්‍යාරාමේ විදුහල්පති තුමිය අතින් ත්‍යාග ලැබෙනවා ඒ වගේම අපි ආරාධනය කරනවා මේ අවස්ථාවේ අපේ පොලිස් රෝහලේ වෛද්‍යතුමන් ඉන්නවා ඔබතුමන් ආවේ දරුවන්ගේ ආරක්ෂාවට රැකවරණයට නමුත් ඔබතුමන් අපිට හයියක් අපේ පොලිස් රෝහල නියෝජනය කරමින් ආපු වෛද්‍යතුමනි ඔබතුමන් අතින් ත්‍යාග ලබා ගන්නේ නැටුම් ගුරුතුමෙක් වෙන්නට සිහින දකිල හඩවසම් කොල්ල හරි පුතේ හරි ජය වේවා කිලෝමීටර් 6650ක් දිග ලෝකේ දිගම නයිල් ගඟ ගලා බහින රටේ මිනිස්සු වතුර බොනකොට මෙහෙම දුක හිතෙන්නේ නැද්ද කිලෝමීටර් 6650ක් දිග ලෝකේ දවැන්ත රට අපේ රටේ උතුරන ලිඳවල් මේ ඒ රටේ මිනිස්සු මේ රටේ ළමයි මේ රටේ ළමයින්ගේ හැටි ඔල්ලු කලගෙඩි වගේ හැම ඇටවලට ඇලිලා මන්ද පෝෂණය මේ රටේ ළමයි ඒගොල්ලන්ගේ රටේ මේ කතා කරන මොහොතේ ළමයෙක් මැරෙනවා භෞතික සම්පත් පිරීලා අප්‍රිකානු මහද්වීපය කියන්නේ නිදානයක් රත්තරන් යකඩ මිනිරම් බොරතෙල් නැති එකක් නෑ තෙයි හාමුදුරුවනේ මිනිසුන්ට වෙලා තියෙන දෙයක් අපේ හාමුදුරුවනේ කණ්ඩ නැතුව මිනිස්සු මැරෙනවා HIV AIDS ආසාදිතයෝ විශාල ප්‍රමාණයක් විබෝලා මොනවද රටේ නැති ලෙඩ මේක හරි සංවේදී කතාවක් මේ කතාව විග්‍රහ කළොත් තෑග්ගා මේ කතාව විග්‍රහ කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් තෑග්ගා ඉන්ෂුරන්ස් එකක් උනත් දෙන්න බැරි කමකුත් නැහැ රට මොකද්ද සිද්ධිය මොකද්ද ඇයි ගත්තේ මොකද උනේ කවුද පුතේ නැගිටින්න බලන්න මයි පුතා මෙහෙ එන්නකෝ දුවගෙන එන්න කියන්න බලන්න පුතේ මේ කතාව මොකද්ද කියලා පොඩ්ඩක් දන්නවනම් මම දන්න විදිහට නෙමෙයි ඔයා දන්න විදිහට කොහෙද පාසල පුතේ අශෝක විද්‍යාලය කොළඹ අශෝක විද්‍යාලය පුතේ වාගේ කී වෙනි වසරද 12 වසර කවදා හරි බලාපොරොත්තුව ගණකාධිකාරීවරයෙක් වෙන්නට කොහෙන්දලාද ඉස්කෝලේට එන්නේ වැල්ලම්පිටියේ වැල්ලම්පිටියේ ඉඳලා පුතේ මේ කතාව පොඩ්ඩක් කියන්නකෝ මේ නායකයින්ට මේ ඡායාරූප පරිම සංවේදී එකක් ඒකට මේක වෙන්නේ මේ අප්‍රිකානු ළමයාව මේ උකුස්සා උස්සන් යනවා ඔව් හරි ඔබරේ මේක අල්ලපු ඡායාරූප ශිල්පියා ශිල්පියා කවුද මෙතනවත් ඉන්නවද මේක ගත්ත ඡායාරූප ශිල්පියා කවුද එයාට මොකද උනේ එයා සියදී නසා ගන්න ඇයි සියදී විහානි කරගත්තේ මේ ළමයා උස්සන් ගින් ඒ ළමයා ඊට පස්සේ ඔව් කියලා ලංකාවෙත් මේ ඡායාරූප ශිල්පියා මේක ඡායාරූපගත කරනවා. ඔහුට සම්මානයක් ලැබෙනවා. ඒ සම්මානය දෙනදා රාත්‍රී තමයි ඔහුසිය දිවිහානි කරගන්නේ. ඇයි? ඔහුගෙන් අහනවා මිනිස්සුත් ලංකාවේ වගේ ෆොටෝක ගහ හිටියා. ඔබට බැරි වුණාද බං ඒ ළමයා බේරගන්න? ඔහු සිය දිවිහානි කරගන්නවා. අපි වාට තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග අපි දෙන්න ආරාධනය කරනවා රක්ෂණ අපේ සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිතුමනි ඔබතුමන්ට ආරාධනය කරනවා ඒ වගේම පුතේ වාගේ පාසල වෙනුවෙන් කවුරු හරි ඇවිත් ඉන්නවද සර් කෙනෙක් එන්න සර් ඉදිරියට එන්න අපි දෙනවා ඔයාට ජීවිත රක්ෂණයක් ලක්ෂ 5ක හරි මෙවැනි සංවේදී දර්ශන මෙවැනි සංවේදී දේවල් මේ ශ්‍රී ලංකාවේ නම් ඕගොල්ලෝ කවදාවත් වෙන්න දෙන්න එපා මායි පුතේ ඕගොල්ලෝ නායකයෝ